ශ්‍රද්ධාවන්ත පින්තුනි, ගිය සතියේ සිදු කළ දේශනාවේ අවසන් කළ තැනින් අද මේ දේශනාව මෙතෙන් සිට ඔබ සියලු දෙනාටම දේශනා කරන්නට සූදානම් වෙන්නේ. අපි සාකච්ඡා කරමින් සිටියේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ පංචංගික කියන වර්ගයේ විමුක්තායතන සූත්‍රයයි. විමුක්තායතන කියන එකේ තේරුම මොකද්ද? විමුක්ත කියලා කියන්නේ මනාකොට මිදීමයි. මනාකොට මිදීම. මනාකොට මිදීම කියලා මෙතනින් අදහස් කරන්නෙම අන් කවරක්වත් නෙවෙයි පින්නතුනේ, නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වීමමයි. එතකොට විමුක්තායතන කියලා කිව්වම සිත මිදෙන්නා වූ අවස්ථා ස්ථාන තමයි මේ සඳහන් කරන්නේ. සිත මනාකොට මිදෙන්නා වූ ස්ථාන, නිවන අවබෝධ වන්නා වූ, නිවන සාක්ෂාත් වන්නා වූ ස්ථාන. එතකොට විමුක්තායතන පහක් තියෙනවා. ඒ විමුක්තායතන පහ තියෙන්නේ කාටද? අප්‍රමාදී වෙච්ච කෙනාට, කෙලෙස් තවන වීරිය ඇති කෙනාට, පහිතත්ස්ස විහෙරතෝ කියන පරිද්දෙන් ආත්ම අපේක්ෂාව පවා යටපත් කරගෙන නිවන කෙරෙහි සිත දෙඩි කරගත්තු කෙනාට තමයි පින්නතුනේ මේ අවස්ථා පහ තියෙන්නේ. කුමකටද මේ අවස්ථා පහ තියෙන්නේ? අවිමුත්තං වා චිත්තං විමුච්ඡති. මෙතෙක් මිදුණු නැති සිත මිදෙන්න. කුමකින්ද මිදුනේ නැත්තේ? මිදුණු නැති කෙලෙස් ධර්ම තියෙනවා. ඒ නොමිදුණු කෙලෙස් ධර්මයන්ගෙන් සිතේ මිදීම පිණිස අපරික්ඛීනාවා ආසවා පරික්ඛයන් ගච්ඡanti. මෙතෙක් ක්ෂය නො වූ ආශ්‍රව ධර්ම තියෙනවා. ක්ෂය වෙනවා කියන එක විශේෂයක් තියෙනවා. ක්ෂය වෙනවා කියලා කියන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික වෙලා සිද්ධ වෙන දෙයක්. ක්ෂය වෙනවා කියන එක. එතකොට මේ කෙලෙස් ධර්ම කියන්නේත් මතක තියාගන්න, මේ එකවරම කෙලෙස් ධර්ම සියල්ල නැති වෙනව නෙමෙයි. කෙලෙස් ධර්ම එතකොට මොකද වෙන්නේ? ටිකෙන් ටික ටිකෙන් ටික ක්ෂය වීමක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි අපිට තේරෙන්නේ නැහැ අද කොච්චරද, ඊයේ කොච්චරද, එහෙම අපිට තේරෙන්නේ නැහැ. මේකට හරි ලස්සන උපමාවක් දේශනාවේ පෙන්නනවා. ඔබ දන්නවා වැයෙන් ලී රහින මිනිස්සු. ඒ වැයෙන් ලී රහින මිනිස්සු දීර්ඝ කාලයක් ඒ වැයෙ මිට අල්ලගෙන පින්නතුනේ ලී රහිනවා. කාලයකට පස්සේ බලනකොට ඒ වැයෙ මිට ඒ මිනිස්යාගේම ඇඟිලි වලින්ම ගෙවිලා. දැන් ගෙවිලා කියලා පේනවා. මේ ගෙවිලා තියෙන්නේ මගේ අතට ඇඟිලි වලට අහු වෙලා මයි කියලා දන්නවා. හැබැයි එයා දන්නවද මේ ගෙවිච්ච එකෙන් ඊයේ දවසේ ගෙවුනේ මෙච්චරයි, පෙරේද දවසේ ගෙවුනේ මෙච්චරයි, ඊට පෙරදා ගෙවුනේ මෙච්චරයි කියලා දන්නවද? දන්නේ නැහැ පින්නත්. නමුත් ගෙවුනට පස්සේ ගෙවුනා කියන දැනීම, ගෙවුනා කියන දැනීම තියෙනවා. අන්න ඒ වගේ කියනවා පින්නතුනේ, අද මෙන්න මෙච්චර කෙලෙස් ධර්ම දුරු වුණා, ඊයේ මෙන්න මෙච්චර කෙලෙස් ධර්ම දුරු වුණා කියලා පින්නත්නි අපිට හොයන්න බෑ. නමුත් සියලු කෙලෙස් ධර්ම මිදුනම ඒ සියලු කෙලෙස් ධර්මයන්ගෙන් හිත මිදුනා කියන දැනීම එනවා පින්නත්නි. පැහැදිලි නේද? එතකොට පින්නත්නි දුරු නො වූ ආශ්‍රව ධර්මයෝ අපරික්ඛීනාවා ආසවා පරික්ඛයන් ගච්ඡanti. දුරු නො වූ ආශ්‍රව ධර්ම, ක්ෂය නො වූ ආශ්‍රව ධර්ම දුරු වීමට යනවා. අනනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. මෙතෙක් නොලැබූ යෝගක්ෂේම වූ නිවන. මොකද මේ යෝගක්ෂේම කියන්නේ? ක්ෂේම භූමියක් කියලා කියන පින්නත්නි කාන්තාරයක් මැද පිහිටන්නා වූ යම්කිසි නිර්භය භූමියකට. කාන්තාරයක් කියලා කියන්නේ බොහෝ අනතුරු, බොහෝ බිය ගැවසිච්ච තැනක්. සොර සතුරු බිය, ඊටාම දරුණු අමනුෂ්‍ය බිය, දුර්භික්ෂ බිය ආදී නොයෙක් උපද්‍රව වලින් බිය වලින් පෙළෙන ස්ථානයක් තමයි පින්නතුනේ කාන්තාරයක් කියන්නේ. අන්න එහෙම ඊටාම බියජනක වූ කාන්තාරයක් මැදින් යන කෙනෙකුට කිසිම බියක් නැති ക്ഷേම භූමියක් හමු වුණොත් එහෙම කොහොමද දැනෙවෙද්ද? ඒ වගේ මේ සංසාරයේ කියන්නේ ඊටත් වඩා කාන්තාරයක් වෙනතුනේ. ඊටත් වඩා කාන්තාරයක්. සතර ආපා දුක්වල වැටි වැටි මව් මැරෙනේවට හඬමින් විලාප දෙමින්, පියා මැරෙනේවට හඬමින් විලාප දෙමින්, දරුවෝ මැරෙනේවට හඬමින් විලාප දෙමින්, වියරු වැටෙමින් මේ විදිහට පින්නතුනේ මහා දුක්ඛිත බිහිසුණු ගමනක් තමයි මේ සසර කියලා අපි ඉන්නේ.
මෙන්න මේ සසර නැමැති කාන්තාරේ පින්නතුනේ ക്ഷേම භූමිය තමයි ශාන්ත වූ නිවන. ඒකේ මව් මැරෙනවා කියලා එකක් නැහැ. පියා මැරෙනවා කියලා එකක් නැහැ. දරුවෝ මැරෙනවා කියලා එකක් නැහැ. ජාති ජරා මරණ ආදී දුක් කිසිවක් එතන නැහැ. ප්‍රිය විප්‍රයෝග නැහැ. අප්‍රිය සංපයෝග නැහැ. කැමැති දේ නොලැබීම් නැහැ. අකමැති දේවල් ලැබීම් නැහැ. කොච්චර නිදහස්ද බලන්නකො. තවත් සරලව කිව්වොත් අද යම් තාක් දුක්ද ඒ තාක් දුක් එතන නැහැ. අන්න ඒ නිසා තමයි කියන්නේ කාන්තාරයකට ക്ഷേම භූමියක් වගේ මේ කියන්නා වූ සසර නැමැති කාන්තාරයට ക്ഷേමයක් තමයි නිවන. අන්න ඒ කිසිවකටත් දෙවනි නොවන්නා වූ ക്ഷേම භූමියට නිවනට පත්වීම සඳහා අප්‍රමාදී වෙච්ච කිලිස් තවන වීරය තියෙන ආත්ම අපේක්ෂාව පවා හැරදාලා නිවන කෙරෙහි හිත දෙඩි කරගත්තු ශ්‍රාවකයාට සිත කෙලෙසුන්ගෙන් මුදා ගන්න අවස්ථා තියෙනවා කියද පින්වත්නි අවස්ථා තියෙනවා පහක්. කතමානි පංච මොනවද මේ අවස්ථා පහ? ඉද භික්ඛවේ භික්ඛුනා සත්තා ධම්මං දේසේති අඤ්ඤතරෝවා ගරුඨානියෝ සබ්‍රහ්මචාරී. මහණෙනි මේ ශාසනයේ යම් භික්ෂුවක් සත්තා ධම්මං දේසේති යම් ශ්‍රාවකේකුට යම් භික්ෂුවකට සත්තා ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ශාස්ත්‍රුන් වහන්සේ නැත්තං අඤ්ඤතරෝවා ගරුඨානියෝ සබ්‍රහ්මචාරී. ගරුතෙන්හි තැබිය යුතු ගරුතෙන්හි තැබිය හැකි සබ්‍රහ්මචාරී. සබ්‍රහ්මචාරී කියලා කියන්නේ එකට සාසන පිළිවෙත් පුරන කෙනාට. එක්ව සාසන ප්‍රතිපදාව පුරන කෙනෙකුට කියනවා සබ්‍රහ්මචාරීන් වහන්සේ කියලා. එතකොට යම් භික්ෂුවක් ශාස්ත්‍රූන් වහන්සේගෙන් හෝ ගරුතෙන්හි තැබිය යුතු එක්තරා සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකගෙන් හෝ ධර්මශ්‍රවණේ කරනවා. පැහැදිලිද? යම් භික්ෂුවකට දැන් ධර්මශ්‍රවණේ කරන්න අවකාශයක් ලැබිලා කාගෙන්ද? ශාස්ත්‍රුන් වහන්සේගෙන් හෝ ගරුතෙන්හි තැබිය යුතු සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකගෙන්. ගරුතෙන්හි තැබිය යුතු, ඒකත් හරි වැදගත්. ඇයි ගරුතෙන්හි තැබිය යුතු කියන්නේ? ගරුතෙන්හි තැබිය යුතු ඉන්නම් ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේ ධර්ම දේශනා කරන උන්වහන්සේ පින්වත්නි බුද්ධ ගෞරවය ඇති කෙනෙක් වෙන්න ඕනේ. ධර්ම ගෞරවය ඇති කෙනෙක් වෙන්න ඕනේ. සංඝ ගෞරවය ඇති කෙනෙක් වෙන්න ඕනේ. ශික්ෂා ගෞරවය ඇති කෙනෙක් වෙන්න ඕනේ. ඒ විතරකුත් නෙවෙයි. තමන්ගේ ලාභ සත්කාර බලාපොරොත්තු නොවි ශ්‍රවණේ කරන්නාගේ සංසාර දුක් කෙලවර කර ගැනීම පිණිස උපකාරයටම ධර්ම දේශනා කරන්නත් ඕනේ. මෙන්න මේ වගේ ගුණාදීන් සමන්විත නම් උන්වහන්සේ ගරුතෙන්හි තැබිය යුතු සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක්. මොකද අපිට අවවාද ලබන්න වෙන්නේ අසත්පුරුෂයෙකුගෙන් නම්. ඒක නිවනේ දොරටුවක් වෙයිද? නෑ, ඒක විමුක්තායතනයක් වෙන්නේ නෑ පින්වත්නි. අන්න ඒ නිසා තමයි මෙතන කියන්නේ ගරුතෙන්හි තැබිය යුතු සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකගින්. මග නොමග දන්න, කුසලයේ අකුසලයේ වෙන් කරගන්න දන්න, කලු කර්මයේ සුදු කර්මයේ වෙන් කරගන්න දන්න පින්වත්නි, අන්න එහෙම ගරුතෙන්හි තැබිය යුතු සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකගින් හෝ ධර්ම ශ්‍රවණේ කරනෝ. යතා යතා භික්කවේ තස්ස භික්ඛුනෝ සත්තා ධම්මං දේසේති අඤ්ඤතරෝවා ගරුඨානියෝ සබ්‍රහ්මචාරී. ශාස්ත්‍රුන් වහන්සේ හෝ ඒ ගරුතෙන්හි තැබිය යුතු ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේ හෝ යතා යතා භික්කවේ ධම්මං දේසේති යම් යම් ලිසින් දේශනා කරනවාද පින්වත්නි, තථා තථාසෝ තස්මින් ධම්මේ අත්තපටිසංවේදීච හෝති. ඒ දේශනා කලේ යම් යම් පරිද්දකින්ද ඒ පරිද්දෙන්ම ධර්මේහි අර්ථය විමසමින් ශ්‍රවණය කරනෝ. මොකද මේ දේශනා කරන්නේ? යම් භික්ෂුවකට ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙනවා තථාගතයන් වහන්සේගෙන් හෝ ගරුතෙන්හි තැබිය යුතු ශ්‍රාවකයන් වහන්සේ නමකගින්. උන්වහන්සේලා යම් යම්සේ දේශනා කරනවද ඒ දේශනා කරන පරිද්දෙන්ම අර්ථය දැන ගැනීම පිණිස උවමනාවෙන් කටයුතු කරන්න ඕනේ. අත්ත පටිසංවේදීච හෝති. අර්ථය දැනගන්න කෙනෙක් වෙන්න ඕනේ.
ඊළඟට ධම්ම පටිසංවේදීච ධර්මයේ දැනගන්න කෙනෙක් වෙන්න ඕනේ. මොකද්ද මේ අර්ථයයි ධර්මයයි කියන්නේ? දේශනාවේ අර්ථය කියලා කියන්නේ පින්වත්නි ඵලය. ධර්මයේ කියලා කියන්නේ හේතුව. ධර්මයේ කියලා කියන්නේ හේතුව. එතකොට පින්වත්නි මෙතන තවාරුතකින් ගන්න පුළුවනි ධර්මයේ කියලා කියන්නේ පෙළ දහම, එහෙමත් නැතිනම් පාලි පෙළ. අර්ථය කියලා කියන්නේ එහි අරුත. ඉතින් හේතුව ඵලය පිළිබඳව පින්වතුනි මනාකොට විමසන වටහා ගන්න කෙනෙක් වෙන්න ඕනේ ධර්ම ශ්‍රවණී කරද්දී. දැන් අපි බලන්න ඕනේ අපි එහෙමද බණ අහන්නේ කියලා. දැන් ඔබම හිතලා බලන්න මේ දේශනා ධර්මය අතරතුරදීම මට උතුම් ධර්මාවබෝධේ වේවා කියලා ඉඳගත්තුවයි මෙතන. තම තමන්ම මේ දේශනා ධර්මය අතරතුරදීම මට ධර්මාවබෝධේ වේවා කියලා හිතාගෙන ධර්ම ශ්‍රවණීට වාඩි වෙනවා නම් ඒක ලොකු සතුටට කාරණයක් වෙනවා. හුදෙක් ධර්ම ශ්‍රවණී කරනවයි කියලා කියන්නේ දේශකයන් වහන්සේ නමක් දේශනා කරන දේ ඇහෙන පරිද්දෙන් ඉන්නවා කියන එකම නෙවෙයි පින්වත්නි. ධර්ම ශ්‍රවණී කරද්දී ඒකෙත් පිළිවෙලක් තියෙනවා. එකක් තමයි පින්වතුනි ධර්ම ශ්‍රවණී කරනකොට ඕහිත සෝතෝ. ඕහිත සෝතෝ කියලා කියන්නේ කන් දෙක ඒ දිහාවට යොමු කරන්න ඕනේ පින්වතුනි. කන් දෙක ඒ දිහාවට යොමු කරන්න ඕනේ. හරියට මොන වගේද? යම් කිසි භාජනයකට දිය පුරවන්න පින්නතුනේ පිහිල්ලක් ලැබුවොත් පිහිල්ල දිගේ ඇවිල්ලා වතුර හරියටම භාජනයට වැටෙනවනේ. අන්න ඒ වගේ පින්වත්නි මේ ධර්මය නිර්වුල්වම තමන් තුළට ගන්න පුළුවන් පරිද්දෙන් ධර්ම ශ්‍රවණී කරන්න ඕනේ. ඊළඟට බලන්නකො දැන් කවුරු හරි කෙනෙක් දුර ඉඳලා ඔබට යමක් කියනවා. ඒ කියන දේ ඔබට අහන්න උවමනා නම් නමුත් ඒක පැහැදිලි නැත්නම් ඔබ මොකද කරන්නේ? ඔබ ඒ දෙසට තමන්ගේ සවන යොමු කරලා සමහර විටකදී පින්වතුනේ අතකින් කන වසාගෙන මුවා කරගෙන ඒ හඬ ආයාසයෙන් තමන්ගේ සවනට යොමු කරගන්න උත්සාහයක් දරනවනේ. ධර්ම ශ්‍රවණය කරන කොටත් පින්වතුනේ අන්න එලෙසින් ඒ දේශනාව සවනට යොමු කරගැනීමේ බලවත් උවමනාවින්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඕහිත සෝතෝ. ඊළඟ කාරණේ තමයි පින්වතුනේ අට්ඨින් මානසිකත්වා. අර්ථ මෙනෙහි කර කරම පින්වතුනේ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. මේ දේශනාවේ මට ගැළපෙන්නේ කොතනද, මටමයි මේ දේශනාව කරන්නේ කියලා මෙනෙහි කර කරම ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි සබ්බං චේතසෝ සමන්නාහරිත්වා. සබ්බං චේතසෝ සමන්නාහරිත්වා කියලා කියන්නේ හැමතැනකම විසිරින්නා වූ සිත, ඒ වගේම සිතිවිලි සියල්ලම දේශනාව කෙරෙහිම යොමු කරගන්න නතු කරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ බණ අහන ගමන් ගෙදර යන එක ගැන සිතිවිලි උපදින්න බෑ. බණ අහන ගමන් වැස්ස ගැන සිතිවිලි උපදින්න බෑ. එහෙම වුණොත් සිත දේශනාව කෙරෙහිම පිහිටුවල නැහැ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම බණ අහන්න පුළුවන්ද කියලා. පින්වතුනේ පුළුවන්. එහෙම බණ අහපු කෙනෙක් තමයි මේ ලංකාද්වීපේ පාලනය කරපු සද්ධාතිස්ස මහරජතුමා. සද්ධාතිස්ස මහරජුරෝ කියලා කියන්නේ මේ රට එක්සේසත් කරපු දුටුගැමුණු මහරජුරුවන්ගේ මල්ලි. මතු බුදුවන මෛත්‍රියේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දක්ෂින ශ්‍රාවක භාවයට දුටුගැමුණු මහරජුරෝ පත් වෙනකොට වාම ශ්‍රාවක භාවයට පත් වෙන්නේ සද්ධාතිස්ස මහරජුරෝ. බලන්නකෝ එක පැත්තකින් යුද්ධ කරලා රට සාසනේ මහරජු බේර ගන්නකොට අනික් පැත්තෙන් රට සමෘද්ධිමත් කළේ පින්නතුනේ සද්ධාතිස්ස කුමාරයා. එදත් එකටමයි මතු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙපසිනුත් උන්වහන්සේලා දෙනමම හිටගන්නවා. ඔන්න බලන්න පෙරුම් පුරාගෙන යන ගමන පින්නතුනේ. සද්ධාතිස්ස මහරජුරෝ පින්වත්නි තාම ශ්‍රද්ධාවන්තයි. නම ලෙසින්ම සද්ධාතිස්ස. සිංහාසනේ ඉඳගන්නෙත් නඩු විභාගවලට පංච නීවරණ ධර්ම යටපත් කරලලු. එතකොට මේ නඩු විභාගයේ මොනතරම්නම් ਸਰව සාධාරණ නඩු විභාගයක් වෙයිද? කාමයෙන් ව්‍යාපාදයෙන් අගතියට ගිහිල්ලා නැහැ. මොනතරම් සාධාරණ නඩු තීන්දුවක් එවන් රජ කෙනෙක් දෙයිද? පින්නතුනේ මේ සද්ධාතිස්ස මහරජුරෝ රජකරන කාලේ මිහින්තලේ කළුදිය පොකුණ ළඟ කාල බුද්ධරක්කිත කියන මහරහතන් වහන්සේ කළුවර රාත්‍රියක කළු තිඹිරි ගසක් යට ඉඳලා පින්නතුනේ කාලකාරාම සූත්‍රය දේශනා කළා. කළුවර රාත්‍රියක කාල බුද්ධරක්කිත මහරහතන් වහන්සේ කළුදිය පොකුණ ළඟ කළුතිමිරි ගසක් යට කාලකාරාම සූත්‍රය තමයි දේශනා කළේ. තාම මනහර
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උදාර ගුණය ගැන කියවෙන සූත්‍ර දේශනාවක්. පින්වතුනේ, මේ දේශනාව තුන්යම් රාත්‍රිය මුළුල්ලේම පැවතුණා. තුන්යම් රාත්‍රිය මුළුල්ලේ කාල බුද්ධරක්කිත මහරහතන් වහන්සේ දේශනාව කළාට පස්සේ කාලකාරාම සූත්‍රයෙන් උදෑසන පින්වතුනේ දේශනාව නිමා වෙනකොටම මහ සෙනගේ කෙළවරින්ම පින්වතුනේ මහා හඬින් සාදුකාරයක් ඇහුණා. මේ හඬ හරි පුරුදුයි. කවුද කියලා බලනකොට එවක මේ රටේ රජ කරපු පින්වතුනේ සද්ධාතිස්ස මහරජතුමා. මහරහතන් වහන්සේ අහනවා, මහරජ කොයි වෙලාවෙද ආවේ? ස්වාමීනි, ඔබ වහන්සේගේ දේශනාව පටන් ගන්නකොටමයි මං ආවේ. එතකොට කොහෙද හිටියේ? ස්වාමීනි, මේ පිරිසේ කෙළවර හිටගෙන තමයි මම හිටියේ. ඇයි පිරිසේ කෙළවර හිටියේ රටේ රජු වෙලා? ඔන්න අපිට පින්වතුනේ, අපිට නෙවෙයි මේ රටේ රජවරුන්ට පාලකයන්ට තේරුම් ගන්නත් මේ කතාවේ දෙයක් තියෙනවා. ඒ ඇත්ත එදා ඒ රජ කරපු පාලකයෝ රජකමට වඩා ගරු කළා ධර්මයට. ධර්මයටයි ගරු කළේ. මොකද ධර්ම රාජ කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේටයි. පින්වත්නි, ඒ නිසා රජකම පැත්තකින් තියලා අනෙක් මිනිස්සු බණ අහන එකට අවහිරයක් වෙයි. එහෙම වුණොත් කොච්චර අපරාධයක්ද කියලා තමන් පැමිණි බවවත් මිනිස්සුන්ට අහඟවන්න නැතුව පින්නතුනේ බණ ඇහුවා. මොන තරම් ගුණවත්ද? අද මෙහෙම එකක් වුණා නම් කොහෙන් කොහොම වෙයිද කියලා අපිට හිතා ගන්නවත් බෑ පින්නතුනේ. කාල බුද්ධරක්කිත මහරහතන් වහන්සේ අහනවා, මහරජ තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ හිටගෙන බණ අහනවා කියන එක අනික මේ දුක් විඳින කෙනෙකුත් නෙවෙයි. රජ කෙනෙක් කිව්වහම තරමක් සැප පහසුවට හැදුණු කෙනෙක්. තුන්යම් රාත්‍රියක් හිටගෙනම බණ අහනවා කියන එක මහරජ දුෂ්කරයි. නුඹට දුෂ්කර වුණේ නැද්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ අපිත් සතුටු වෙන්න ඕන පින්නතුනේ මේ රටේ රජ කරපු රජවරු ගැන අතීතයේ. හරි ස්වාමීනි, මේ විදිහට මට බුදුගුණ අහන්න ලැබෙනවා නම් මම රැයක් නෙවෙයි මම මැරෙනකන් හිටගෙන බණ අහන්නම් කිව්වා. මම මැරෙනකන් හිටගෙන බණ අහන්නම්. ස්වාමීනි, තුන්යම් රාත්‍රිය මුළුල්ලේ ඔබ වහන්සේගේ මුවින් වදාළ එකම එක වචනයක් හරි මං අතහැරියා කියලා දන්නවනම්, එකම එක බණපදයක් හරි මට අතහැරුණා නම් ස්වාමීනි, මේ ලංකාද්වීපයේ මට එකම එක බිං අඟලක්වත් ඉතුරු නැතුව නැති වෙන්න ඕන කිව්වා. එකම එක බිං අඟලක්වත් ඉතුරු නැතුව නැති වෙන්න ඕන කිව්වා. මට එක බණපදයක් හරි මට අතහැරුණා නම්. ඔන්න බලන්න පින්නතුනේ මේ රටේ රජවරු බණ අහපු හැටි. ඒකයි කිව්වේ අර්ථ මෙනෙහි කර කර රස විඳ විඳ දහම් රස විඳින්න ඕනේ. දහම් රස විඳ විඳ අර්ථ මෙනෙහි කර කර සවන යොමු කරගෙන පින්වතුනේ වෙනත් කිසි තැනක සිතට යා නොදී ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. අන්න එහෙම ශ්‍රවණය කරන්නා වූ කෙනෙකුට තමයි පින්වතුනේ මේ විමුක්තායතන සැලසෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ශාස්ත්‍රූන් වහන්සේගෙන් හරි ගරුතැන්හි තැබිය යුතු සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමකගෙන් හරි යම් යම් ලෙසකින් ධර්මයක් ශ්‍රවණය කරනවද, ඒ ශ්‍රවණය කරන පරිද්දෙන්ම පින්නතුනේ අර්ථ මෙනෙහි කරමින් ධර්මය මෙනෙහි කරමින් පින්නතුනේ මනාකොට මේ ධර්මය ශ්‍රවණය කරනවා. ධර්මශ්‍රවණය. එසේ ධර්මශ්‍රවණය කරනකොට මනා ගෞරවයෙන් පින්වත්නි, තස්ස අත්තපටිසං වේදිනා ධම්මපටිසං වේදිනෝ පාමුජ්ජං ජායති. අර්ථය තේරෙනකොට හේතුප්‍රත්‍ය වැටහෙනකොට අහන දේශනාවෙන් පින්වතුනේ පාමුජ්ජ කියලා කියන්නේ ප්‍රමෝදයක් උපදින්න පටන් ගන්නවා. දැන් බලන්න, හොඳ සිහිනුවණින් යම්කිසි කෙනෙක් ධර්මශ්‍රවණයක් කරනකොට ඒ දේශනාව ආරම්භයේ පටන් මනාකොට ශ්‍රවණය කරන කෙනාට අනුපිළිවෙලින් පින්නතුනේ දේශනාව වැටහෙනවා. ඒ වැටහෙනකොට මොකද වෙන්නේ? දේශනා කරන දේ වැටහෙනකොට වැටහෙන්න පින්නතුනේ සතුටුයි. එතකොට යම් කිසි තැනක හිත යවුවොත් දැන් ඉස්සෙල්ලා කිව්වනේ බණ අහද්දි හිත එතනම තියාගන්න ඕනේ. ඒ කෙරෙහිම යොමු කරගන්න ඕනේ. හැබැයි ඒ කෙරෙහිම යොමු නොවි වෙන වෙන තැන්වල හිත දුවලා ආපහු ඉතින් පැයකට පස්සේ හරි එනවනේ. එහෙම ආපුවම පටන් ගත්ත තැන නෙමෙයි දැන් ඊළඟට හිතට අහුවෙන්නේ. දැන් තේරෙනවද දේශනාව? දැන් මුකුත් තේරෙන්නේ නැහැ. දැන් මේ ශ්‍රාවකයාට ප්‍රමෝදයක් උපදීද දේශනාව ඇතුලේ? දැන් ප්‍රමෝදයක් උපදින්නේ නැහැ. දැන් බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙදි ඉවර වෙන්නේ දේශනාව කියලා. ඇයි? දුකක්.
ප්‍රමෝදේ නැති නිසා දැන් වේදනාවක් එයි වැටහෙන්නේ තේරෙන්නේ කරුණු ප්‍රකට වෙන්නේ මෙතන වුණත් ආරම්භයේ පටන් අවසානයේ දක්වා සමාහිත හිතින් අහපු කෙනාට මේ දේශනාව පිණුතුනේ එතනින් එහාට මොනවද දේශනා කරන්නේ එතනින් එහාට මොනවද දේශනා කරන්න කියලා තව තව ප්‍රමෝදේ උපදිනවා. අන්න ඒ ධර්ම රසේ දැනුනම අර්ථ වැටහෙනකොට පින්නතුනේ ධර්මයේ තුල ප්‍රමෝදය උපදිනවා. ප්‍රමෝදය ඉපදුනට පස්සේ ඒ ප්‍රමෝදය නිසාම පින්නතුනේ තව තව හිත එකඟ කරගෙන ධර්මයේ ශ්‍රවණය කරනවා. ධර්ම ශ්‍රවණය කරනවා. දැන් ඒක හොඳට තේරෙනවා පින්වත්නි. අපි හිතමු යම් කිසි විදියකින් පාසලේදී අපිට යම් ගණනක් නිරවුල් කරන්න දුන්නා කියලා. ඒක පින්වත්නි පළමුවෙනි වාරේ වැටහුනොත් කොතනින් හරි පැටලිලා හොයාගන්න බැරි වුනොත් අපි පින්නතුනේ ගණන් හැදිල්ල පැත්තකට දානවා. බොහෝ කෙනෙක්. හැබැයි යම් තැනකදී පින්වත්නි ගණනක් හදන එක වඩාත් නිවැරදි වුනොත් ගුරුතුමා හෝ ගුරුතුමිය කිව්වොත් හරියටම හරි කියලා. එහෙම වුනොත් මොකද වෙන්නේ? එතනින් එහාට ගණන් කියන විෂයට අපි වඩාත් කැමති වෙනවා. නේද? අපි වඩාත් කැමති වෙනවා පින්වත්. ඇයි ඒ? පළවෙනි එකෙන් අපිට අගයක් ලැබුණු නිසා. අන්න ඒ වගේ ධර්මයක් ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ අර්ථ වැටහෙනවා නම් වැටහෙන පරිද්දෙන් ශ්‍රවණය කරනවා නම් ඉතිරි ටික පින්වතුනේ ශ්‍රවණය කරන්න බලවත් කැමැත්තක් උපදිනවා. වැඩි වැඩියෙන් අවධානය යොමු කරගෙන අහනකොට තව තව ප්‍රකට නොවූ අර්ථ පවා ප්‍රකට වෙවි පින්වතුනේ වැටහෙන්න පටන් ගන්නවා. අන්න එහෙම වැටහෙනකොට ප්‍රමෝද්‍යය කියන එක ඉක්මවා ගියපු ප්‍රීතියක් උපදින්න පටන් ගන්නවා. පමුදිතස්ස පීති ජායති. ප්‍රමුදිත වෙච්ච කෙනාට ප්‍රීතිය උපදින්න පටන් ගන්නවා. දැන් අපි කියනවා නේද අපි හරි ප්‍රීතියෙන් ඉන්නේ කියලා. එහෙම කියනවනේ. ඇත්තටම අද අපි ප්‍රීතිය කියලා පාවිච්චි කරන්නේ ධර්මයේහි ප්‍රීතිය කියන එකට නම් නෙමෙයි. අද ප්‍රීතිය කියලා අපි කියන්නේ පින්වත් නී ප්‍රමෝද්‍ය කියන මේ ඊටාම අඩුම මට්ටමක සතුටට. ඒ කියන්නේ අපි ප්‍රීතිය කියන එක විඳලවත් නැහැ. ඒකයි අපිට තේරෙන්නේ නැත්තේ ප්‍රීතිය කියන්නේ මේක නෙමෙයි කියලා. ප්‍රීතිය කියන එක පින්වත්නි ආකාර කීපයකට බෙදෙනවා. අපි කියනවානේ මේ පස්වන ප්‍රීතිය කියලානේ. එමෙ කියනවානේ පස්වන ප්‍රීතියෙන් පිනා ගියා කියනවානේ. මොකද මේ පස්වන ප්‍රීතිය? පළවෙනි මේක තමයි පින්වත්නි කුද්දකා ප්‍රීති කියලා තියෙන්නේ. පළවෙනි එක මොකද්ද? කුද්දකා ප්‍රීති. කුද්දකා ප්‍රීති කියලා කියන්නේ සැනකින් ඒ මොහොතට නැගින්නා වූ බලවත් ප්‍රීතිය. මේක හොයාගන්න පුළුවන් බලවත් සතුටක් ආපුහාම මේ ඇඟේ ලොමු දැහගන්න ස්වභාවයක් එනවා. ඇඟේ ලොමු දැහගන්න ස්වභාවයක්. ඒ කියන්නේ අපි කියන්නේ මේ රෝම කූප කෙලින් වෙන ස්වභාවයක් එනවා පින්නත්. ඒක තමයි මේ කුද්දකා ප්‍රීති කියලා කියන්නේ. ප්‍රීතියේ පළමු අවස්ථාව, අඩුම අවස්ථාව. ඊළඟ ප්‍රීතිය තමයි පින්වත්නි කණිකා ප්‍රීති. කණිකා ප්‍රීති කියලා කියන්නේ ක්ෂණිකව නැගින්නා වූ ප්‍රීතිය. හරියට මොන වගේද? ශරීරයේ ඇතුලේ පින්වත්නි විදුලි සැරයක් වැදුනා වගේ, යම් කරන්ට් එකක් වැදුනා වගේ දැනෙන්න පටන් ගන්නවා සතුට නිසා. ප්‍රීතිය සතුටට එහා ගියපු දෙයක්. ශරීරයේ ඇතුලේ විදුලි සැරයක් වදිනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා කණිකා ප්‍රීති. එහෙම ඒවා දැනෙලත් නැහැ නේද මේ වෙලාවට? නෑ. එතකොට අපි ප්‍රීතිය කියලා කියන්නේ කොච්චරනම් අඩු දෙයකටද කියලා දැන් තේරෙනව නේද? ඊළඟට කියනවා ඔක්කාන්තිකා ප්‍රීති. ඔක්කාන්තිකා ප්‍රීති කියලා කියන්නේ පින්වත්නි හරියට මේ බැසගත්තු ස්වභාවයක්. samudda tīrī vītiviya kāyaṁ okkamitvā okkamitvā bijjati. හරියට samudurehi rala wage perali 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 මේ ශරීරය පෙරල පෙරල නැගින්නා වූ ස්වභාවයක් මතු කරනවා. මේ ශරීරය ඇතුළාන්තේ පෙරලනවා වගේ. මොකකින්ද මේ? ප්‍රීතියෙන්. ඒකට කියනවා පින්වත්නි ඔක්කාන්තිකා ප්‍රීති. ඊළඟට පින්වත්නි කියනවා උබ්බේග ප්‍රීති. උබ්බේග ප්‍රීතිය බොහොම බලවත් පින්වත්. කායං උද්දග්ගං කତ୍වා ආකාශේ. ආකාශයෙන් මේ කය, ඒ කියන්නේ කය ඔසවලා ආකාශයෙන් අරන් යන්න පුළුවන්. කය ඔසවන්න පුළුවන් පින්වත්නි උබ්බේග ප්‍රීතිය. බොහොම බලවත්. කායං උද්දග්ගං කତ୍වා ආකාශේ ලංගාපමන මත සමාන පත්තා. ඒ කියන්නේ මේ කය සැහැල්ලු කරලා ආකාශයට නංවන්න පුළුවන් තරමටම පින්වත් උපදිනවා ප්‍රීතියක්. ඒකට කියනවා උබ්බේග ප්‍රීති කියලා. පෙර එක් ගමක පින්නතුනේ බොහෝ මිනිස්සු ධර්ම ශ්‍රවණයේ සඳහා පොය දවසක විහාරයට යන්න සූදානම් වුණා. ඒ ගමේ හිටිය එක්තරා ගැබිනි මාතාවක්.
මේ ගැබිනි මාතාවට මේ කන්ද මුදුනේ තියෙන විහාරයට යන්න අමාරුයි. ඒ නිසා ගමේ මිනිස්සු ඇයව තියලා විහාරයට ගියා බණ අහන්න. විහාරයට යන්න බැරි වුණාට එළියට ඇවිල්ලා විහාරයේ දිහා බලනකොට කන්ද මුදුනේ තියෙන පහන් ආලෝකයෙන් විහාර භූමිය පින්නතුනේ ආලෝකමත් වෙලා හොඳට පේනවා මේ දරුගැබ සහිත අම්මට. ශ්‍රද්ධාවේ කිසි අඩුවක් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙනෙහි වුණා. ඒ මෙනෙහි වීමෙන් ඇතිවෙච්ච බලවත් ප්‍රීතිය, මේ කියන්නේ මොකද්ද? උබ්බේග ප්‍රීතිය. මොන තරම්ද කිව්වොත්, ඇය පින්නතුනේ එකවරම ආකාශයට නැගිලා විහාර භූමියට පතිත වුණා කියනවා. මිනිස්සු ඇහුවලු, කොහොමද ආවේ? කුමකින් ආවේ පින්නතුනේ? ප්‍රීතිය. උබ්බේග ප්‍රීතිය. මේ බරකය සැහැල්ලු වෙනවා පින්නතුනේ, ඔසවන්න සමත් වෙන මට්ටමටම පින්නතුනේ ප්‍රීතියක් උපදිනවා. පරණා ප්‍රීති කියනවා පින්නතුනේ අවසානයේක අති බලවතී හෝති. මේ පරණා ප්‍රීතිය කියන එක අතිශය බලවත් පින්නතුනේ. මුළු මහත් සකල ශරීරයම විලාගෙන පවතිනවා වගේ පින්නතුනේ මේ සතුට මුළු ශරීරේ පුරාම දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට තමයි පින්නතුනේ බලවත් ප්‍රීතිය කියන එක උපදින්නේ. එතකොට මෙන්න මේ විදිහට ප්‍රීතියක් උපදිනවා. දැන් මනාකොට ධර්ම ශ්‍රවණය කරනවා, ධර්ම ශ්‍රවණය කරනකොට අර්ථ ධර්ම වැටහෙනවා, අර්ථ ධර්ම වැටහෙනකොට පින්නතුනේ ප්‍රමෝදයක් හටගන්නවා. ඒ ප්‍රමෝදය නිසාම තව තවත් සාවධානව ධර්ම ශ්‍රවණය කරනවා. එසේ ශ්‍රවණය කරනකොට උපදිනවා බලවත් ප්‍රීතිය. පීති මනස්ස කායෝ පස්සම්භති. ප්‍රීතිමත් වෙච්ච කෙනාට කායෝ පස්සම්භති, කය සංසිඳෙනවා. ප්‍රීතියෙන් ඉන්න කෙනාට කය සංසිඳෙනවා පින්නතුනේ. දැන් බලන්න, මනාකොට මේ දහම් රස විඳින කෙනාට මේ කය ධර්මදේශනාව තුළේ පවත්ව ගන්නවා කියන එක වෙහෙසක් නෑ. නමුත් ධර්මදේශනාවේ අර්ථ ප්‍රකට නොවි ඒ ධර්මදේශනාවම දුකක් වෙහෙසක් බවට පත් වුණොත් මොකද වෙන්නේ? මේ කය පවත්ව ගන්න එක දේශනාව ඇතුළේ හරි අමාරුයි පින්නතුනේ. එතන රිදෙනවා, එතන අත ගන්නකොට තව තැනක් රිදෙනවා. එතකොට ඒ තැන පිරිමදිනවා, එතන පිරිමදිනකොට තව තැනක් කසනවා ඔළුවේ, ඒ තැන කසනකොට ඔළුව වටේට කසන්න පටන් ගන්නවා. මොන ආකාරයකින් හරි මේ කය සංසිඳෙන්නේ නැහැ. ඊට පස්සේ වේදනා උපද්දවමින් අපි පීඩාවට පත් කරනවා. ප්‍රීතියෙන් බණ අහන කෙනාට පින්නතුනේ මේ කය මම දරාගෙනදී ඉන්නේ කියලාවත් වැටහෙන්නේ නැහැ. මේ කය gedara තියලා ආවේ නැහනේ. මේ කය අරගෙනයි ආවේ බණ අහන්න. හැබැයි ධර්මයේ රසේ විඳින කෙනාට, ප්‍රීතිය ඉපදුණු කෙනාට අනේ මේ කය මන් දරාගෙනද ඉන්නේ කියලා තේරෙන්නේ. දේශනාවන් ඉවර වුණාම වැටහෙනවා සමහර විටකදී වෙනද දැනිච්ච කුන්දේ අමාරු අද දැනුනේම නැහෙනි. වෙනද තිබුණු ධනහිස් සමාරුව අද බණ ඉවර වෙනකන් ආවෙම නැහෙනි. ආවෙම නැහැ කියලා කියන්නේ ඇයි? කය සංසිඳිලා. ඒ වෙලාවට කය සංසිඳිලා තියෙනවා පින්නතුනේ. ඊළඟට පින්වත්නි, පස්සද්ද කායෝ සුඛං වේදේති. කය සංසිඳුණාට පස්සේ ඔන්න විඳිනවා මොකද්ද? සැපයක් විඳිනවානේ. කය සංසිඳුණාට පස්සේ සැපයක් විඳිනවා. කය සංසිඳුණ නැත්නම් මහ දුකක්නේ. කොයි තරම්නම් ඉරියව් මාරු කරන්න ඕනද? මොන තරම්නම් වේදනා උපදිනවද? කායික වේදනාව දුක් සහිත වෙනකොට පින්නතුනේ සිත එකඟව පවතිනවද? සිත එකඟව පවතින්නෙත් නැහැ. ඒ නිසා කය සංසිඳෙනකොට පින්වත්නි සැපයක් විඳින්න පටන් ගන්නවා අපි. සුඛං වේදේති, සැපයක් විඳිනවා. ඊළඟට කියනවා සුඛිනෝ චිත්තං සමාදියති. දැන් කය සංසිඳිලා සැපයක් විඳිනවා. විඳින සැපය නිසාම පින්නතුනේ හිත සමාධිගත වෙනවා. හිත එකඟ වෙනවා. මොකද නොඑක් අරමුණු වල දැන් මේ සිත දුවන්නේ. කයත් සංසිඳිලා සිහිනුවණින් ධර්මයක් ශ්‍රවණය කරනවා. ඒ කෙරෙහිමයි හිතක් පිහිටලා තියෙන්නේ. හිත ධර්මයේ කෙරෙහි පිහිටලා තියෙන්නේ තමන්ගේ කයෙන් පවා හිත ගැලවිලා. කයේ ඒ තැන උපදින වේදනාවවත් දැනෙන තැනක පින්නතුනේ කය ඇසුරු කරගෙන සිත පිහිටුවලා නැහැ. එතකොට සිත පිහිටුවලා තියෙන්නේ එහෙනම් කුමක් මතද? ධර්ම ශ්‍රවණේ මතමයි. අන්න එහෙම ධර්ම ශ්‍රවණේ කරනකොට සිත සමාධිගත වෙනවා පින්නතුනේ. ඊළඟට කියනවා ඉදම් වික්කවේ පඨමං විමුක්ඛායතනං. මහණෙනි මේ තමයි පළවෙනිම විමුක්ඛායතනේ. ඒ කියන්නේ සිත කෙලෙස් ධර්ම වලින් මිදින්නා වූ පළවෙනිම අවස්ථාව තමයි මේ අවස්ථාව. මොකක්ද එහෙනම් පළවෙනි අවස්ථාව? ශාස්ත්‍රූන් වහන්සේගෙන් හෝ
ගරුතන්හි තැබිය යුතු වූ සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමකගින් හෝ. මතක තියාගන්න, ඒ ශ්‍රවණය කරන දේශනාව චතුරාර්ය සත්‍ය ධර්මයේ මිශ්‍රිත වූ දේශනාවක් විය යුතුයි. දැන් මේක අහපුවාම කෙනෙකුට හිතෙන්න පුළුවන්, එතකොට සමහර දේශනා චතුරාර්ය සත්‍ය මිශ්‍ර නැහෙනි කියලා. පින්වත්නි, මේ දේශනාවන්හි තථාගත භාෂිතයේ සෑම දේශනාවක්ම චතුරාර්ය සත්‍ය මිශ්‍ර කරගෙනයි පවතින්නේ. රජකම පිණිස දේශනා කළත්, ගොවිතැන ගැන දේශනා කළත්, ගෘහ ජීවිතය ගැන දේශනා කළත්, ඒ හැම දෙයක්ම තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍යයට ඇතුළත් කරලයි පින්තුනේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා තථාගත බුදුමුවින් චතුරාර්ය සත්‍යයට අනුගත නැති එකක් දේශනා කළා කියලා එකක් හොයන්න නැහැ. පුදුමයි, ආශ්චර්යයි පින්වත්නි, උන්වහන්සේගේ බුදුමුවින් වදාළ සෑම දේශනාවක්ම නිවන අරමුණු කරගෙනමයි පවතින්නේ. එතකොට මෙන්න මේ විදිහට පින්වත්නි තේරුම් ගන්න, ධර්ම ශ්‍රවණය කරනවා කියන එක ඔබට නිවන අවබෝධ වෙන එක අවස්ථාවක්. ඒක බොහෝ දෙනෙක් දන්නේ. බොහෝ දෙනෙක් හිතන්නේ භාවනා කිරීමෙන්මයි කෙලෙස් නසන්න පුළුවන් කියලා. භාවනාව ආරම්භ කරන්න ඕනේ. ආරම්භු නැති කුසල් උපදවන්න ඕනනේ. නමුත් මතක තියාගන්න, ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ පින්වතුනේ සිත කෙලෙස් ධර්ම වලින් මිදෙන්නා වූ එක් අවස්ථාවක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පළමුවැනි ධර්මදේශනාව තමයි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. දේශනාව අවසානයේ කී දෙනෙක් පින්වතුනේ ධර්මය අවබෝධ කළාද? පින්වත්නි, 18 කෝටියක් ධර්මාභිසමය කළා කියනවා. 18 කෝටියක්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන්, අපි අහලා තියෙන්නේ කොණ්ඩඤ්ඤ තවුසා විතරක් ධර්මාභිසමය කළා කියලානේ. ඒ මනුෂ්‍ය ලෝකෙනේ. එතකොට මේ දේශනාවක් උනත් අහන්න ඉන්න මිනිස්සු ප්‍රමාණය අපිට ගණන් කරන්න පුළුවන්. හැබැයි අපි දෙවියන්ට ආරාධනා කළාම මොනතරම්නම් දෙවිය පිරිසක් පින්නතුනේ මේ ධර්ම ශ්‍රවණයට එක් වෙලා ඉන්නවද? එදා පළවෙනි ධර්ම දේශනාවෙන් මනුස්ස ලෝකයේ එක්කෙනෙක් ධර්මය අවබෝධ කරගන්නකොට පින්නතුනේ අන් සියල්ලෝම 18 කෝටියක් වෙනතුරා දෙවියෝ. බලන් පින්නතුනේ ඊළඟට බලන්නකෝ, සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළපු සූත්‍රයක් තමයි සමචිත්ත පරියාය කියන සූත්‍රය. සමචිත්ත පරියාය සූත්‍රයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළාට පස්සේ කී දෙනෙක් ධර්මය අවබෝධ කරගත්තද පින්නතුනේ? දේශනාවේ කියනවා අසංඛ්‍යක් ප්‍රාණීන්ට ධර්මාභිසමය වුණා කියනවා. අසංඛ්‍යක් ප්‍රාණීන්ට. අසංඛ්‍යක් කියන්නේ කොච්චරද? පින්නතුනේ 1.140කින් යම් ගණනක් ලියනවා නම් අන්න ඒක තමයි අසංඛ්‍ය. 1.140කින් අන්න එවන් අසංඛ්‍යක් ප්‍රාණීන්ට ධර්මාභිසමය වුණා කියනවා. එදා සරියුත් මහරහතන් වහන්සේ ඉස්සරහ බණ අහන්න මිනිස්සු අසංඛ්‍යක් හිටියද? මිනිස්සු අසංඛ්‍යක් හිටියේ නැහැ. එහෙමනම් එදත් බහුතරය දෙවියෝ. ඒ සමචිත්ත පරියාය සූත්‍රයේම මහ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපයේදී දේශනා කළා. එදා පින්නතුනේ කොච්චර ප්‍රමාණයක් ධර්මාභිසමය කළාද? ඒ වාරයේ පින්නතුනේ අසංඛ්‍යක් ප්‍රාණීන්ට ධර්මාභිසමය වුණා කියනවා. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළාට පස්සේ එදත් එතකොට ලංකාද්වීපයේ අසංඛ්‍යක් මිනිස්සු හිටියද? නැහැ. එහෙනම් සාතිශේ බහුතරය දෙවියෝ. එහෙනම් පින්නතුනේ අදටත් ධර්මදේශනාවකදී ශ්‍රවණය කරන මිනිසුන්ට වඩා දෙවිවරු වැඩි. එහෙනම් ඉතින්ද බණ කියන අපිත් පරිස්සම් වෙන්න ඕනේ. ඇයි අපිත් පරිස්සම් වෙන්න ඕනේ? මිනිස්සු නම් සමහර විටකදී ධර්ම කාරණා හරියට නොදැනගෙනයි අහන්නේ. නමුත් වැඩි පිරිසක් ශ්‍රවණය කරන්නේ දෙවියෝ නම් මේ දෙවිවරුන්ගෙන් කොයිතරම් වූ දිව්‍ය පිරිසක් ඇද්ද? සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින්ම ධර්මයේ ශ්‍රවණය කරපු මොනතරම් දිව්‍ය පිරිසක් ඇද්ද? මහා ප්‍රඥ වූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මුවින්ම ධර්ම ශ්‍රවණය කරපු මුගලන් මහරහතන් වහන්සේගෙන්, කාශ්‍යප මහරහතන් වහන්සේගෙන්, ආනන්ද මහතෙරුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරපු මොනතරම් දිව්‍ය පිරිසක් ඇතිද? එතකොට ඒ දිව්‍ය පිරිස ඇතැම්මයි පින්නතුනේ මාර්ගඵලත් අවබෝධ කරගෙන ඉන්නේ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ සතුටින් පින් අනුමෝදන් වෙන කෙනෙක්, අතිශය සතුටින් පින් අනුමෝදන් වෙන කෙනෙක් සක්දිවිඳු කියන්නේ. සෝවාන් ඵලයට පත් වෙලා ඉන්නේ. ධර්මය දැකලා ඉන්නේ. ධර්මය දැකපු ඒ දෙවියන්ට අහන්න ලැබෙන්නේ ධර්මය නොදකපු කෙනෙක්ගේ කොහොම බණක්ද කියන එක ආපහු වාරයක් හොඳ පරිස්සමෙන් හිතන්න ඕනේ. මේ කියන්නේ බණ කියන අපිට නෙකින්ද.
බණ නොදන්න මිනිස්සු බණ අහනවා ඇති. හැබැයි බණ දන්න දෙවිවරු දෙවිවරු බණ අහනවා. බුදු මුවින්ම බණ අහපු දෙවිවරු බණ අහනවා. එනිසා දේශනාවෙදි පින්නතුනේ අපිත් අතිශය පින්වත් පරිස්සම් වෙන්න ඕනේ. හිතුව මනාපිට කියන්න බෑ. මහා සීරු දෙයක් එක අරුතක් වැටහුනොත් ඔබත් අමාරුයි පින්නතුනේ මමත් අමාරුයි. අපි හැම කෙනෙක්ම අනතුරක් හදා ගන්නවා ඒකෙන්. ධර්ම දේශනාවක් කරනවා කියන එක ලේසි නෑ. බුදුරජාණන් වහන්සේම දේශනා කළානේ ආනන්දේ අනුන්ට බණ කියනවා කියන එක ලේසි නෑ කියලා. දුෂ්කරයි. එතකොට බලන්න පින්වත්නි මේ හැම දේශනාවකින්ම ධම්සක් පැවතුම් සූත්‍රය අවසානයේ සමචිත්ත පරයාය සූත්‍රය අවසානයේ ඒ හැම එකක්ම නිදසුන් ධර්ම ශ්‍රවණේ කරද්දි පින්වතුනේ සිත කෙලිස් ධර්ම වලින් මිදුණු අවස්ථාවන්ට. ඊළඟට දෙවනි විමුක්තායතනයේ තමයි පින්වත්නි පුනච්ච පරම් භික්ඛවේ භික්ඛුනෝ න හේව කෝ සත්තා ධම්මං දීසීති අඤ්ඤතරෝවා ගරුඨානියෝ සබ්‍රහ්මචාරී. මහණෙනි යම් භික්ෂුවක් ශාස්ත්‍රුන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවක් නෙවෙයි වෙනත් ගරුතැන්නි තැබිය යුතු සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකගේ ධර්මයක් දේශනා කරන වෙලාවකුත් නෙමෙයි. අපිච්ච එහෙම වුණත් යථා සුතං යථා පරියත්තං ධම්මං විත්තාරේන පරේසන්දේසීති තමන් ඇසූ පිරූ පරිද්දෙන්. මෙන්න මේ ටික නම් හරි වැදගත් වෙනවා. දැන් පළවෙනි විමුක්තායතනයේ තමයි ශාස්ත්‍රුන් වහන්සේගෙන් හරි ගරුතෙන්හි තැබිය යුතු සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකගෙන් හරි ධර්ම ශ්‍රවණය කරන වෙලාව. දැන් ධර්ම ශ්‍රවණය කරලා ඉවරයි. දැන් ධර්ම ශ්‍රවණය කරන වෙලාවක් නෙමෙයි. දැන් ඊ ශ්‍රවණය කළපු කෙනා මොකද කරන්නේ? යථා සුතං යථා පරියත්තං ධම්මං විත්තාරේන පරේසන්දේසේති. යම්සී ශාස්ත්‍රුන් වහන්සේගෙන් හෝ ගරුතෙන්හි තැබිය යුතු සබ්‍රහ්මචාරීන් වහන්සේගෙන් හෝ ශ්‍රවණය කළානම් යථා සුතං යථා පරියත්තං යම්සේ ශ්‍රවණය කළාද යම්සේ පුරුදු පුහුණු කළාද ඇසූ පිරු පරිද්දෙන් ධර්මය විත්තාරේන විස්තර වශයෙන් පරේසං දේසේති අනුන්ට දේශනා කරනවා. ඔන්න දෙවෙනි විමුක්තායතනේ මොකද්ද? ඇසූ බණ අනුන්ට කියලා දෙන එක. අනුන්ට කියලා දෙන එක. එතකොට ධර්ම දේශනා කරද්දී ශ්‍රවණය කරන ඔබේ කෙලෙස් නැසෙන්නත් පුළුවන්, දේශනා කරන මගේ කෙලෙස් වලින් හිත මිදෙන්නත් පුළුවන්. එහෙනම් ධර්ම ශ්‍රවණයත් ධර්ම දේශනාවත් අපි දෙපැත්තටම විමුක්තායතනද නැද්ද? විමුක්තායතනයි. හැබැයි මේ දේශනාව ගැන වැදගත් කාරණා ටිකක් තියෙනවා. යථා සුතං යථා පරියත්තං ඇසූ පිරු පරිද්දෙන් තමයි අනුන්ට දේශනා කරන්න ඕනේ. ඔබට බණ කියන්න බැරිද? ඔබට ධර්මයේ දේශනා කරන්න බැරිද? පුළුවන් පින්නතුනේ. ඔබට ධර්මයේ දේශනා කරන්න පුළුවන්. බැරිකමක් නැහැ. දැන් බලන්න හත්ති ගාමක උග්ග කියන සූත්‍රය. හත්ති ගාමයේ ඉන්න උග්ග කියන ගෘහපතියා අනාගාමී උපාසකෙයි. දවසක් ධම්සභා මණ්ඩපයේදී මාතෘකාව පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ උග්ග ගෘහපතියා ගැන. මහණෙනි උග්ග ගෘහපතියා තුල තියෙනවා ආශ්චර්යමත් ලක්ෂණ කීපයක්. මේ ගිහි උපාසක කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා ස්වාමීන් වහන්සේලාට. එතකොට මේ ගෘහපතියා මොනතරම් ගුණවන්තයෙක් වෙන්න ඕනද? ධම්සභා මණ්ඩපයේ මාතෘකාවක් වෙන්නේ. ඒත් බුදුරජාණන් වහන්සේ මොනවද මේ අසිරිමත් කාරණා කියලා දේශනා කළේ නැහැ. උන්වහන්සේ තමන් වහන්සේගේ විහාරයට වැඩම කළා. එක ස්වාමීන් වහන්සේ නමකට ඕන වුණා මේවා මොනවද කියලා දැනගන්න. උග්ග ගෘහපතියාගේ ගෙදරට ස්වාමීන් වහන්සේ වැඩම කරලා උග්ග ගෘහපතියා වන්දනමාන ඔක්කොම කළාට පස්සේ ඇහුවා ගෘහපතිතුමනි, අද ධම්සභා මණ්ඩපයේදී තථාගතයන් වහන්සේ දේශනා කළේ ඔබ ගැන. උන්වහන්සේ වදාලා ඔබ ළඟ තියෙනවා ආශ්චර්යමත් ලක්ෂණ 8ක්. මොනවද කියලා ඇහුවා. ගෘහපතියා මොකද කිව්වේ? ස්වාමීනි, එහෙමද? බුදුරජාණන් වහන්සේ දේශනා කළාද මගේ ළඟ එහෙම ආශ්චර්යමත් ලක්ෂණ තියෙනවා කියලා? එහෙම දේශනා කළා නම් ස්වාමීනි, උන්වහන්සේ දේශනා කළේ මොනව ගැනද කියලා නම් මන් නම් දන්නේ නැහැ කිව්වා. හැබැයි මට හිතන විදිහට මං ළඟ තියෙනවා කීපයක්. උන්වහන්සේ හැබැයි දේශනා කළේ ඒ ටික ගැනද කියලා නම් මන් දන්නේ නැහැ. මගේ ළඟ කීපයක් තියෙනවා කිව්වා. සියල්ල දේශනා කරන්න වෙලාව නෙමෙයි. එයින් එකක් කියනවා, ස්වාමීනි මගේ නිවසට ස්වාමින් වහන්සේලා වඩිනවා. එහෙම වැඩම කළාට පස්සේ උන්වහන්සේට වන්දනමාන ආදී කරනවා.
දීතු දම් පැන් ආදියත් පූජා කරනවා. පූජා කරලා මම බලාපොරොත්තුවෙන් බලන් ඉන්නවා උන්වහන්සේ මට බණ ටිකක් දේශනා කරයි කියලා. හැබැයි උන්වහන්සේ ධර්ම දේශනාවක් කරන්නේ නැත්තම් මං ඒකෙන් දෙයක් තේරුම් ගන්නවා. මොකද්ද? ඔන්න බලන්න මේ උපාසකයාගේ සැබෑ උපාසකයෙකුගේ ගුණය. මේ හාමුදුරුව බණ දන්නේ කියලා නෙමෙයි. මේ උපාසකයා තීරණය කරනවා මේ හාමුදුරුව තාම ශාසනයට ආදුනිකයි. මේ හාමුදුරුව තාම ශාසනයට ආදුනිකයි. ඒ නිසා තාම දහම් කාරණයක් දන්නේ නැහැ. ඒ නිසා උග්ග ගෘහපතිතුමා ස්වාමින් වහන්සේට බණ කියනවා. උග්ග ගෘහපතිතුමා ස්වාමින් වහන්සේට බණ කියනවා. ගිහි අයටත් බණ කියන්න පුළුවන්. හැබැයි නැවත මතක් කරනවා යථා සුතං යථා පරියත්තං ධම්මං. ඇසූ පිරූ ධර්මය ඒ පරිද්දෙන්ම දේශනා කරන්න ඕනේ. අපි බොහෝ දිනකට වරදින තැනක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අතරට අපි එකේ දේවල් එකතු කරන්න ගියපුවාම අපි තථාගත සද්ධර්මයේ කිලුටු කරනවා. ඒක නොවිය යුත්තක්. මේ ලෝකය නිවන්න පුළුවන් බුදු කෙනෙකුන්ගේ ධර්මයටයි, අපිට හැඟෙන දේවල් වලින් නෙමෙයි. ඒ නිසා පුළුවන් තරම් ඔබ අනුන්ට අවවාද කරන්න, දහම් කරුණු කියලා දෙන්න. හැබැයි ඒකෙන් ඔබ හිතන්න එපා සමාජයෙන් ගෞරවයක් ලබන්න ඕන මං කියලා. කරුණා මෛත්‍රියෙන්ම තථාගත අවවාදේ පින්නතුනේ කියලා දෙන්න. හැබැයි පරිස්සම් වෙන්න තින්දි බොහෝ දෙනෙකුට ගිහි අය ධර්ම දේශනා කරද්දි පින්වත්නි අධික මාත්‍ර මානයක් උපදිනවා. අන්න ඉතින් දෙනම් පරිස්සම් වෙන්න ඕන. මොකද විෂය නෙවෙයිනේ පින්වත්නි, තමන්ගේ විෂය නොවෙන නිසා ඇතැම් තැනකදි පින්වත්නි අධික මාත්‍ර මානයක් උපදිනවා. ස්වාමින් වහන්සේලාට ගෘහපතිතුමා කරුණාවෙන් බණ කියලා දුන්නට ඊට පස්සේ එහෙම අය ස්වාමින් වහන්සේලාටම අභියෝග කරන තැනට පින්නතුනේ නැගෙන අවස්ථත් අපි දකිනවා. ඒක ලොකු අනතුරක්. අපි තේරුම් ගන්න ඕන මේ ධර්මයේ කුමක් සඳහාද කියලා. මේ ධර්මයේ කුමක් සඳහාද? දිනන්ඩ, ප්‍රසිද්ධ වෙන්න, ලාභ ලබන්න නෙමෙයි. මේ ධර්මයේ අපිට ගැලවෙන්න බැරි සංසාරේ දුක් වලින් ගැලවිලා යන්නයි පින්නතුනේ. ඔබටත් එහෙමයි මටත් එහෙමයි. එහෙත් ඒකම නම් නොවෙන්නේ. මොන ලාභ ලැබුණත්, මොන ගරු සත්කාර ලැබුණත්, මොන ප්‍රසිද්ධිය ලැබුණත් පලක් තියේ පලක් නෑ පින්වතුනේ. පින්වත්නි, ආනන්ද මහතෙරුන් වහන්සේගේ සහ අනුරුද්ධ මහතෙරුන් වහන්සේ කියන දෙනමගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා දෙනමක් දවසක් ලොකු වාදයක් ආරම්භ කරගත්තා. මොකද්ද වාදය? වැඩියෙන්ම බණ කියන්නේ අපි දෙන්නගෙන් කවුද කියලා. තරඟයක් දැන්. හොඳටම බණ කියන්නේ අපි දෙනමගින් කවුද කියලා. ලස්සනටම බණ කියන්නේ අපි දෙන්නගින් කවුද කියලා. උපශාන්ත භාවයට පමුණුවන ධර්මය තුළම දැන් තරඟයක් පින්නතුනේ. සියලු තරඟ නැති කරන්නා වූ ධර්මය තුළින්ම දැන් තරඟයක්. මේ සාමාන්‍ය අය නෙමෙයි, ධර්ම භාණ්ඩාගාරික අනද මහතෙරුන් වහන්සේගේ ශිෂ්‍යයෙක් සහ අනුරුද්ධ මහතෙරුන් වහන්සේ කියන්නේ දිවස්ලාභීන් අතර අග්‍ර ප්‍රාප්තයි. උන්වහන්සේගේ ශිෂ්‍ය හාමුදුරුවෝ කියන දෙනම මේ ආරංචිය තථාගතයන් වහන්සේට සැලවුණා. දෙනම කැඳවලා වදාළේ, ඇත්තද මහණ? මෙහෙම වාදයක් අරඹලා කියන්නේ තථාගතයන් වහන්සේ ඉස්සරහා කිසිවෙකුටත් නැහැ කියන්න බෑ පින්නතුනේ. ස්වාමීනි එහෙමයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? මහණ, සංසාර දුක් කෙලවර කර ගැනීම පිණිස මා වදාළ ධර්මෙහි වාද කරන්න මා වදාළ ධර්මයක් ඔබ වහන්සේලා දන්නවද කියලා ඇහුවා. එහෙම එකක් අපි දන්නවද? නැහැ පින්නතුනේ. මේ ධර්මය ගැන වාද කරන්න පුළුවන්. හැබැයි මේ ධර්මයේ වාද කරන්න නෙමෙයි. මේ ධර්මය ගැන තර්ක කරන්න පුළුවන්. ඒත් මේ ධර්මයේ තර්ක කිරීම පිණිස නෙමෙයි. පින්නතුනේ, මේ ධර්මය සංසිඳීම පිණිසමයි, දුක් කෙලවර වීම පිණිසමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බණ ගැන මොන තර්ක කරලා තර්ක දිනුවත් සසර දුක් කෙලවර වෙන්නේ නැත්තම්, ධර්මයේ ගැන මොන වාද කරලා වුණත් කී දෙනෙක් පරදලා කවුරු දිනුවත් එහෙත් පින්නතුනේ හිත හදාගන්න බැරි ධර්මය දුක් කෙලවර කරගන්නයි. ඇසූ පිරූ පරිද්දෙන්ම ධර්මය අනුන්ට දේශනා කරන්න ඕනේ. එසේ දේශනා කරනකොට, ශ්‍රවණය කරනකොට ප්‍රකට නොවු ධර්ම කාරණා ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ ඇයි? දැන් මේ දේශනාව මම යම් ලෙසකින් ඉගෙන ගත්තද, මට සිද්ධ වෙනවා මා ඉගෙනගෙන වටහාගත් කාරණය
ඔබට තේරෙන පරිද්දෙන් විස්තර කරන්නත්. දැන් එතකොට මම තෝරගත්තු ටික මොකද කරන්න ඕනේ? විස්තර කරන්න ඕනේ. ඒ විස්තර කරනකොට තෝරගත්තට වඩා වැඩි ප්‍රමාණයක් මට සුවසේම වැටහෙන්න පටන් ගන්නවා. එතකොට බලන්න අපි පාසලේදී අතීතයේ කියනවා නේද ළමුන්ට තමන් ඉගෙනගත්තු දේ තව කෙනෙකුට කියලා දෙන්න කියලා. ඒ කියලා දෙන එකෙන් වෙන්නේ දැනගත්තු දේ තව කෙනෙකුට තෝරලා දෙන්න නම් අපි නොඑක ආකාරයෙන් මනස මෙහෙවනවා. මනස වෙහෙසවනවා. එතකොට පින්වතුනේ ප්‍රකට නොවුවරත පවා ප්‍රකට වෙන්න පටන් ගන්නවා. එතකොට ධර්ම දේශනා කරන එකත් පින්වතුනේ ධර්ම අවබෝධයට පුදුම උපකාරයක්. එහෙම අර්ථ ප්‍රකට වෙවි එනකොට පින්වතුනේ දේශනාව අතරම පින්වතුනේ පුදුම විදිහේ සතුටක් උපදිනවා. ඒ ඇතිවන්නා වූ ප්‍රමෝදය බලවත් ප්‍රීතියක් බවට පත් වෙනවා. දේශනාවෙන් උත් ප්‍රීතියක් උපදිනවා. අර්ථ වැටහෙන කොටත් වැටහෙන්න ඒ ටික දේශනා කරන කොටත් දේශනා කරන්න වැටහෙන කොටත් මේ දෙපැත්තින්ම බලවත් ප්‍රීතියක් උපදින්න පටන් ගන්නවා. ඒ බලවත් ප්‍රීතිය උපදිනකොට පින්වතුනේ මේ කය සංසිඳෙන්න පටන් ගන්නවා. දේශනාවක් නිමා වෙන තුරා කායික අපහසුතා දැනෙන්නේ නැහැ පින්වතුනේ. සමහර විටකදී දේශනාවලට වැඩම කරනකොටත් කායික අපහසුතා තියෙනවා අපිට. හැබැයි ඒ දේශනාව තුල සිත පිහිටුවට පස්සේ දේශනාව නිමා වෙන තුරා පින්වතුනේ කායික වේදනා දැනෙන්නේ නැහැ. ඇයි ඒ? කය කෙරෙහි නෙමෙයි දැන් සිත පිහිටුවලා තියෙන්නේ දේශනේ කෙරෙහි. ඉතින් ඒ ලාභෙම මදිද පින්වතුනේ? පැයක් හමාරක් තිස්සේ ධර්මයේ කෙරෙහිම ඒ සිත පිහිටුවා ගන්න පුළුවන් නම් ඒ ලාභෙම මදිද? ඒ මුළු කාලයේ පුරාම පින්වතුනේ එතකොට අපි කෙලෙස් සහිත දේ නෙවෙයි නෙවෙයි කරලා තියෙන්නේ. ඒක ලොකු රැකවරණයක්. දැන් කය සංසිඳනකොට පින්වතුනේ සංසිඳුණු කයෙන් ඊළඟට මොකද වෙන්නේ? සැපයක් විඳිනවා. සුඛං වේදේති. සැපයක් විඳිනවා. ඒ සැපය විඳිනකොට පින්වතුනේ දැන් කය සංසිඳලා කයේ වේදනාවක් නැහැ. කයින් සැපයක් විඳිනවා. සිත එකතෙන් වෙනවා පින්වත්නි. සිත සමාධිගත වෙනවා. පින්වත්නි මේ තමයි දෙවැනි විමුක්තායතනය. පළවෙනි විමුක්තායතනය මොකද්ද? ධර්මශ්‍රවණය. දෙවැනි විමුක්තායතනය තමයි සිත කෙලෙසුන්ගෙන් මිදෙන දෙවැනි අවස්ථාව තමයි පින්වතුනේ ධර්ම දේශනාව. සිත මිදුණු නැති කෙලෙසුන්ගෙන් මිදෙනවා නොපැමිණි නිවනට පැමිණෙනවා. අනුත්තර වූ යෝගක්ෂේමයටපත් වෙනවා. මේ තමයි දෙවැනි විමුක්තායතනය. මේකට උදාහරණ වශයෙන් බැලුවොත් පින්වත්නි සංයුක්ත නිකායේ කන්ද සංයුත්තේ පින්වත්නි තියෙනවා කේමක කියලා සූත්‍රයක්. කේමක සූත්‍රය කියලා මේ සූත්‍රයට කියන්නේ කුමක් නිසාද? කේමක කියන ස්වාමින් වහන්සේ තමයි මේ දේශනාව කළේ සාකච්ඡාවක් ලෙසින් ස්වාමින් වහන්සේලා සමග. පංච උපාදානස්කන්ධය පිළිබඳව එහි අනිත්‍යභාවය පිළිබඳව පින්වත්නි වදාළ විස්තරාත්මක දේශනාවක්. මේ දේශනාව නිමවටපත් වෙන්නේ ඉදම වෝච ආයස්මා කේමකෝ අත්තමනා තේරා බික්ඛු ආයස්මතෝ කේමකස්ස භාසිතං අභිනන්දුං. කේමක හාමුදුරුවන්ගේ මේ දේශනාව අනික් ආයස්මතුන් වහන්සේලා ඉතාම සතුටින් පිළිගත්තා. සතුටු වුණා. කොහොමද සතුටු වුණේ? සාදු 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 කියලා අනුමෝදන් වුණා. සතුටු වුණා. ඊළඟට කියනවා ඉමස්මින් ච පන වෙය්‍යාකරණස්මින් භඤ්ඤමානේ සට්ටි මත්තානං තේරානම් වික්ඛූනම් අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්ඡින්සු ආයස්මතෝ කේමකස්ස චාති. මේ දේශනාව, මේ විවරණය, මේ විසඳීම නිමාවටපත් වුණාට පස්සේ සට්ටි මත්තානං තේරානම් වික්ඛූනම්. සට්ටි මත්තානං කියලා කියන්නේ 60ක් පමණ වූ භික්ෂූන්. මෙතන ඉඳපු 60 නමක් හිටියා. මේ 60 නමක් පමණ වූ භික්ෂූන් අනුපාදාය ආසවේහි චිත්තානි විමුක්ඛින්සු. නැවත නූපදින පරිද්දෙන්ම කෙලෙස් සංසිඳෙව්වා. ඒ කියන්නේ සියලු කෙලෙසුන් නසලා උතුම් අරහත්වයට පත් වුණා. ඒ 60 නම විතරක් නෙවෙයි. දේශනා කළේ කේමක ස්වාමින් වහන්සේ ආයස්මතෝ කේමකස්ස චාති. ආයස්මත් කේමක තෙරුන් වහන්සේත් පින්නතුනේ දේශනාව ඉවර වෙනකොට උන්වහන්සේ දේශනා කළ දේශනාව ඉවර වෙනකොට උන්වහන්සේත් කෙලෙසුන්ගෙන් හිත මුදාගෙන ඉවරයි.
එතකොට මේ දේශනාව නිමා වෙනකොට දේශනා කළ කේමක හාමුදුරුවෝත් අරහත් වේටපත් වුණා. ශ්‍රවණය කළ 69 පින්වතුනේ අරහත් වේටපත් වුණා. සංයුත්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ තියෙන කේමක කියන සූත්‍රයේ. එතකොට බලන්න පින්වත්නි, අද මේ දේශනා කළේ දැන් විමුක්තායතනයන් දෙකක් පිළිබඳව. එතකොට මේ විමුක්තායතන හොඳට මෙනෙහි කරන්න ඕන පින්වත්නි, අපිට ධර්මය උපද්ධවන්න බෑ. දැන් ඔබට ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්නේ නේ. පළවෙනි විමුක්තායතනේ තමයි ධර්ම ශ්‍රවණය. මම ධර්ම ශ්‍රවණයක් කරනවා, ධර්ම දේශනාවක් කරනවා. නමුත් ඔබ අනුන්ට දහම් කරුණු කියා දීම කියන එක ආරම්භ කරනවාද? ඒක ආරම්භ වෙන්න ඕන පින්නතුනේ. මොකද ඒකත් අපිට කෙලෙසුන්ගෙන් හිත මුදාගන්න තියෙන එක අවස්ථාවක්. එකක අවස්ථාවක්. ඒ අවස්ථාව මගහරව ගන්නවා කියන්නේ ඒක ලාභයද අලාභයද? පින්වත්නි, ඒක අලාභයක්. තව විමුක්තායතනයන් තුනක් සාකච්ඡා කරන්නත් තියෙනවා. ඒ නිසා පින්වත්නි, අද මේ සාකච්ඡා කළේ විමුක්තායතන සූත්‍රයේ විමුක්තායතනයන් දෙකක් පිළිබඳවයි. ඉදිරි දේශනාවේදී ඉතිරි විමුක්තායතනයන් තුන පිළිබඳව පින්වත්නි සාකච්ඡා කිරීමට ඉඩ වෙන් කරමින් තබමින් අද මේ දේශනාව නිමවටපත් කරනවා. ධර්ම දේශනාව ඔබ ආරම්භ කරાવી, හැබැයි ධර්මය උපදවන්න අපිට බෑ පින්නතුනේ. ඇසූ පිරූ පරිද්දෙන් ධර්මය විස්තර කිරීමට පමණයි තථාගතයන් වහන්සේගෙන් අපිට අවසර ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට හැඟෙන පරිද්දෙන් දහම් කරුණු මතු කරන්න බෑ. ධර්මයේ දේශනා කරන්න පුළුවන්, හැබැයි තථාගත ධර්මයේ තුල පිහිටාගෙන. ඒ කාරණයක් අදින් හිතට ගන්න. එහෙම වුණොත් පින්නතුනේ හැම කෙනෙකුටම සැබවින්ම විමුක්තායතනයන් සලසා ගන්නට පුළුවන්. සියලු දෙවියන්ටත්, ධර්ම ශ්‍රවණය කළ සෑම දිනාටමත්, සියලු සසර දුකින් අත මිදී ලබන අමා මහ නිවනින් සැනසීමම ලැබේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දසබල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංථා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දසබල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා.